ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අතිපූජනීය උත්වන්දනීය ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලාද නායක ස්වාමීන් වහන්සේලාද විහාරාධිපති ස්වාමීන් වහන්සේලාද ප්‍රමුඛ වූ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ගෞරවනීය සිල්මෑණිවරුනි බුද්ධ ශාසන අමාත්‍ය ජයක්‍රම පෙරරමෙතුමා ඇතුළු සියලුම මැති අමතිවරුනි ආණ්ඩුකාරවරුනි සියලුම රාජ්‍ය නිලධාරී මහත්වරුනි මහත්මීනි පින්වත් දෙමව්පියනි දරුවනි හිතවතුනි මිත්‍රවරුනි මා ඉතාමත් සතුටු වෙනවා මේ උතුම් මහා ඓතිහාසික පුණ්‍ය භූමියේදී අද මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව උතුම් තෙරවාදී දර්ශනය ඇතුළත් වූ ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කරන අවස්ථාව බෞද්ධ අබෞද්ධ සෑම කෙනෙක්ම ප්‍රඥාවන්තයින් නැනනුව නැත්තන් ඉමහත් වූ සතුටට පත්වෙන අවස්ථාවක්. මේ උතුම් කාර්ය රජය මගින් ඉටු කිරීම සඳහා පසුගිය කාලය තුළ වන්දනීය පූජනීය මහා සංඝරත්නය අපේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛව අපට අවස්ථා කීපයකදීම අනුශාසනා කළා, උපදෙස් දුන්නා, ඉල්ලීමක් කළා, අපව දැනුවත් කළා. ඒ අනුව අපි රජයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා 2018 සැප්තැම්බර් 13 වෙනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අස්සංකලේ මමත් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයක්‍රම පෙරරමැතිතුමත් එවකට සංස්කෘතික ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ කැබිනට් සංදේශයේ අපි හාමුදුරුවනේ අපි ඇතුළත් කළා. මේ කරුණු අතරේ මම ඒ කෙටියෙන් සඳහන් කරනවා නම් පූර්ණත්වයට පත් තෙරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී සිදු වූ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම විය. සතවර්ෂ දෙකක පමණ කාලයක් ශ්‍රී ලාංකික භික්ෂු පරපුර විසින් මුඛ පරම්පරානුගතව ආරක්ෂා කරගෙන ආවා තෙරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ වළගම්බා රජ සමයේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කරන ලදී. ත්‍රිපිටක ග්‍රන්ථ ලංකාවේ හමුවන පැරණිතම ලිඛිත ග්‍රන්ථයක් වන අතර එම ග්‍රන්ථ ක්‍රිස්තු වර්ෂ 1956 වර්ෂයේ එළඹි 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති සමරුවේ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් සංස්කරණය කොට පූර්ණ ග්‍රන්ථාවලියක් වශයෙන් මුද්‍රණය කරන ලදී. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන සම්පාදකත්වයෙන් යුත් විද්වත් ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප්‍රකාශයක් වශයෙන් මුද්‍රණය කොට ඇත. ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටකයට හිමි වෙන්නේ ප්‍රධානම ස්ථානයකි. ථෙරවාදී බෞද්ධ රටවල් අතර ප්‍රමුඛත්වයක් ගන්නා ශ්‍රී ලංකාවේ බෞද්ධ දර්ශනයේ මූලික කරුණු ඇතුළත් ත්‍රිපිටකය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ යුතු ඇත. ඒ සඳහා ජාතික උරුමයක් වශයෙන් මෙය පත්කිරීමට රජයේ අනුමැතිය අවශ්‍යයි කියන ඒ සංදේශය අපි එදා ඉදිරිපත් කළා. ඒ අනුව ඉන් පසුව අපි අපේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ උපදේශ අනුශාසනා සහ මඟ පෙන්වීම තුළ අද මේ උතුම් අවස්ථාවට අපි සෑම කෙනෙකුටම ඉතාමත් උතුම් වූ සැදැහැවත් සිතින් යුතුව මේ මහා පුණ්‍ය කටයුත්ත සම්පූර්ණ කරන්න ලැබිලා තිබෙනවා. බුද්ධ ජයන්ති
Tripitakaya, Vasara Dedahakata Pera, Walagamba, Rajadavasa Gantaru Dakala, Visheshema, Eta, Samagami, E. Katayutu Karamin, A. Me Utum Katayutta, other Apata Karanat Labim Visheshema, Obavan Silage, Vandane Pujini Maha Sangratne, Mulikatwe, Nayakatwe, Tula. අපි ඉතාමත් සතුටු වෙනා වගේම මා පෞද්ගලිකවත් සතුටු වෙනවා මම ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කළ මගේ මේ නිල කාලය තුල මට කරන්නට ලැබුණු උතුම්ම මහා පුණ්‍ය කටයුත්ත වශයෙන් මේ කරන්නට ලැබීම මගේ ජීවිතයේ මා පෙර කළ පිනක් වශයෙන් උයි මා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නේ ප්‍රථම ධර්ම සංගණායේදී බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරා දෙසූ ධර්මය විනය සූත්‍ර අභිධර්ම යනුවෙන් පිටත තුනකට බෙදා වෙන් කර තිබුණා. ඒ උතුම් ධර්මයේ වසර 2600ක් පුරා පාරිශුද්ධව පවතුනේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම ධර්මයේ ආරක්ෂාව සඳහා යෙදු විධිමත් ක්‍රියාමාර්ග නිසායි. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රාවකයන් වහන්සේලා තම දිවිහිමියෙන් ධර්මය සුරකීම සඳහා යොදාගත් ක්‍රමවත් වැඩපිළිවෙල නිසා ධර්මයේ ආරක්ෂා වුණා. ත්‍රිපිටක ධර්මයේ ඇසීමෙන් ධාරණය කොට වනපොත් කරමින් පාරම්පරිකව ආරක්ෂා කළේය ඥාන සම්භාරයක්. ත්‍රිපිටකයේ නැමැති මේ මහා ආගමික හා සංස්කෘතික උරුමය මුල් බුදුදහමේ පරිපූර්ණ ස්වභාවය හඳුනා ගැනීමට ඇති මූලාශ්‍රය බව ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පසු මෙහි වැඩම කළ අනුබුදු මිහිඳු මහහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා අපට දායාද කළේ මුල් සංගායනා දෙකෙහිදී සම්මත වී තෙවෙනි සංගායනාවේදීත් අනුමත වූ අටුවා සහිත ත්‍රිපිටක ධර්මයයි. කලින් කලට ත්‍රිපිටකයේ ධර්මයේ පැවැත්මට යම් යම් තර්ජන එල් වූ බව ඉතිහාසයේ විමසන විට පෙනී යනවා. 12 වර්ෂයක් පැවතුණයි කියන බැමිටියා සාය සමයේ අප්‍රමාණ දුක අනුභව කරමින් ත්‍රිපිටක ධර්මයේ මතක ශක්තියෙන් පවත්වා ගැනීමට එවක ගෞරවනීය භික්ෂූන් වහන්සේලා දැරුවේ අප්‍රමාණ වූ ප්‍රයත්නයක්. මේ මහා සාගත කාලයේ එවකට ඇතැම් ස්වාමීන් වහන්සේලා රට හැර යන්න ගියා. මෙහි නතර වූ භික්ෂූන් වහන්සේලා නෙළුම් දඩු කරකොල මේ පොතු ආදී කමින් අනුභව කරමින් යන්තම් ජීවිතය රැක ගන්නමින් ත්‍රිපිටකය කටපාඩම් තබා ගැනීමට දරූ වේශ මෙතකයි කිව නොහැකි. කටපාඩමින් ත්‍රිපිටකය පවත්වාගෙන යෑමේදී ඇතිවිය හැකි අනාගත හානි පිළිබඳව අත්දැකීම් දුර්භික්ෂයේදී මහා සංඝරත්නයට ලැබුණා. ඒ සමගම අනාගතයේ ක්‍රමානුකූල පුජ්‍යල මතක ශක්තිය හීන වී යෑමේ අන්තරායක් ඇති බව උන්වහන්සේලාට අවබෝධ වුණා. ඒ නිසා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට ශාසනය භාර දැරූ හිමිවරුන් තීරණය කළා. මේ ඓතිහාසික මාතලේ අලු විහාරයේ හෙවත් ආලෝක විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම නිසා උදාර ශාසනික ප්‍රබෝධයක් ඇති වුණා. අතිශය ක්‍රමවත්ව ලියූ පරිපූර්ණ ත්‍රිපිටකයක් ලෝටම උරුම වීමට මේ අලු විහාරයේදී සිදු කළ ත්‍රිපිටකය ලේඛනගත කිරීම හේතු වුණා. ස්වදේශීය අනන්‍යතාවයෙන් යුත් බුදුදහමට මෙමගින් පදනමක් සැකසුණා. මෙසේ ලිඛිත දායාදයක් බවට ත්‍රිපිටකය ආගමික සංස්කෘතික මෙන්ම භෞතික උරුමයක්. ඒ වගේම උතුම් ආධ්‍යාත්මික උරුමයක්. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම යනුවෙන් අර්ථවත් වන්නේ ඒ සිංහල ජාතියට පමණක් වන නීත්‍යානුකූල උරුමයක් නොවන නිසයි. ජාතික යන වචනය ශ්‍රී ලාංකික යන පුළුල් අර්ථයෙනුයි අපාද වටහා ගන්නේ. සැබවින්ම ත්‍රිපිටකය අපේ ජාතික දායාදයක් වීමට පළමුය පාලි භාෂා විවහාර කළ ලෝකයට අයත් වුණා. එනිසා තෙරවාදී ත්‍රිපිටකය අන්තර්ජාතික උරුමයක්. ඒ ජාතිකත්වයෙන් සීමා කොට වූ උරුමයක් නොවේ. ත්‍රිපිටකය අද දවසේ මුළු ශ්‍රී ලංකාවේම උරුමයක් ලෙස පිළිගැනීමටත් එසේ සියලු ජාතීන්ගේ උරුමයක් ලෙස භේදයෙන් තොරව සමාජගත වීමටත් අවශ්‍ය මූලික පදනම සකස් කිරීමට ත්‍රිපිටකය ජාතික උරුමයක්ෂේ ප්‍රකාශයට පත් කිරීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා ත්‍රිපිටකයේ නෛතික පදනමක් ලබා දීම මෙමගින් සිදු වෙනවා. විනයගරුක ප්‍රඥා සම්පන්න සමාජයක් ගොඩනැගීමට අපට ඇති ස්ථිරසාර ඥාන දර්ශනයේ ත්‍රිපිටකය බව වටහාගෙන ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය පරිසරය අප සියල්ලන් එක්ක ගොඩනැගිය යුතුයි. ත්‍රිපිටකය ලොව ඇති අති විශාල වූ ග්‍රන්ථාරූඪ වූ ඥාන සමුදායයි. මෙරට ජනාධිපති වශයෙන් මාගේ බලතල ප්‍රකාරව මේ ත්‍රිපිටක ධර්ම දායාදයේ සුවිශේෂී ජාතික උරුමයක් ලෙස පත් කිරීමෙන් ත්‍රිපිටකය විකෘති අර්ථ විවරණයන්ගෙන් බේරා ගැනීම සඳහා වන නෛතික ආරක්ෂාව සැලසෙනවා. අද එක් එක් පුජ්‍යලයන් තමන්ගේ පුජ්‍යලික වාසිය උදෙසා ත්‍රිපිටකය ධර්මයේ කරුණු වැදි ලෙස වටහා ගැනීම විකෘති කිරීම සහිත පොත් ලියා පළ කොට තිබෙනවා.
Pali Basa Pilibanda Visara Dabu, the Aknetia Lava, Atam Ayat and a Tripitakaya, Singhla to Parivartanaker Dibeno, Samaja Dalvi, Padavilla, Desha Sahaka Dharma Pratarian, Tripitaka Dharme, Yodagat Avastapi Dakatibeno. Enisa Tripitaka Jati Gurumakse, other than Nilavas and Prakashi Patkiri Manisa, Minpasu Raja, Avasarek in Torova, Tripitaka Sanskarne Girimata for Parivartanator, Anisikata Itualta, Bavita Kirimata, Kisive Gutat. Idak Nometi Baba, Gaurwani, Vandane, Pujani, Mahasangratne, Oboan Sela Idridima, Prakasakarani, Imahatu, Satutin Sahagauravi. Itihashi at them Tarjanat Makakala, Theravadi, Buddharam, Regate, Raja Raja Mahamat, Yadin, Mahasangratne Pramukwai, Eyarin Memote, Raja Medihati, Sidue, Tiduane, Tripitaka Dharmate, Avedas Sandahavana, Sielukataitu, Walakwali Matai, Tripitaka, Parivartaneha, Sanskarnate, Minpasu, Ida Labini. Pramanika Vidvat Mandalayakata at Pamanai Tripitakaya Araksha Karana Atharama Irahandamen Babalana Ehi Vivrutha Bhave Udesath Katayutu Kirima Apasatu Wagakimak Saha Yutukamak Bauddha Sampradaye Pihitavin Sasriya Lesa Buddha Vachane Therum Ganima Sandaha Karana Vimarshanayanta Anubala Dimat Mehedi Sidu Wenawa Maha Gauravaniya Maha Sangharatne Apekshavaha Anusasana Paridi Me Athyavashya Theeranayata Apa Elamune Dharme Hesirena Pirisak Vidihatai. Esema Buddha Bhashite Pilimanda Apramanu Gauravayak Peradarivai. Dhammo Have Rakkati Dhammachari. Apa Samavitama Vishwasakarani Eyai. Evagema Me Avasthavema Prakashakarannata Ona. Api Rajaya Jatika Urumayak Vashayen Me Uttum Tripitakaya Ada Prakashayata Patkala Vagema. Gauravaniya Mahanayaka Hamadurune Adin Passe Api Balaporottu Wenawa Rajaya. Exat Jatinge Sangvidane Mahale Kamrayagen Illimak Karanna UNESCO Ayatane Magin Meya Utum Loka Urumayak Bavat Patkirima Sandaha Exat Jatinge Sangvidane Prakashayak Laba Ganimata Balaporottu Wana Bawa Ma Mehedi Oba Wahanseelata Sandahan Karannata Kemathi E Nisa Me Utum Katayutta Sandaha Mula Sitama Ada Dakwa Meta Apita Anusasana Kala Maga Pennim Kala අවශ්‍ය උපදෙස් දුන් වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේ මේ කටයුත්ත විශේෂයෙන් කිරීමේදී ක්‍රියාකාරීව දායකත්වයෙන් සහභාගීත්වයෙන් ඊට සහභාගී වූ වන්දනීය ගෞරවනීය මහා සංඝ වහන්සේලාටත් මේ කටයුතු ඉටු කිරීමේදී රජයේ නිලධාරීන් පිරිසක් මේ විනෙන් විශාල කැපවීමක් කරනු ලැබුවා මහා සංඝරත්නයේ අනුශාසන උපදෙස් අනුව කටයුතු කිරීමට ඒ සෑම කෙනෙකුටමත් බුද්ධ ශාසන ඇමතුම ඇතුළු අමාත්‍යංශය මේ කටයුතු කිරීමේදී ජනාධිපති ලේකම් කාර්යාලය සංස්කෘතික අමාත්‍යංශය ඒ සියලු ආයතන අපේ පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ඒ කටයුතු කිරීමත් අද මාතලේ අලෝක විහාරයේදී මේ උතුම් කාර්ය කිරීමේදී මේ උතුම් පූජනීය ස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මෙහි වැඩවසන ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් මෙහි දායක සභාව මාතලේ දිසා ලේකම්තුමා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පළාත් සභාව ඒ සියලු ආයතන සෑම කෙනෙක්ම මේ සඳහා දුන් අනුග්‍රහය සහයෝගයේ දායකත්වයේ සහ මඟ පෙන්වීමට ඒ පරිත්‍යාගශීලී භාවයට මා රජේ වෙනුනොත් පෞද්ගලිකවත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා ඔබ සියලු දෙනාට ස්තුතියි තෙරුවන් සරණයි